ඒක තමයි මම කියන්නේ ශේෂාධිකරණයේ ඒ වෙලාවේ ඉදිරිපත් වෙලා තියෙන කරුණු අනුව තමයි තීන්දුව දීලා තියෙන්නේ. ඒ වෙලාව ඒ අපි ඒකට ගරු කරන. නමුත් අපි කියන්නේ ඒක නිසා මේ රටේ මේ නොදැනුවත්තේ න්‍යායාත්මක තත්ත්වය පිළිබඳ අබමල් රේලුවකවත් අවබෝධයක් නැතුව ස්වෛරීත්ව බැඳුම් කර ඉතරක් මිලියන 12ක් නිකුත් කරන්න අත උස්සලා. ඒ අත උස්සපු ස්වෛරී බැඳුම් කර 1919 නිකුත් කරපු ඒවා ගෙවන්න තියෙන 1929 ඒ සියල්ලට අත උස්සපු එක්කෙනා තමයි අද කියන්නේ. අනිත් සියලුම දෙනා වැරදි රටත් බංකොලොත්නේ දැන් එනවා කෝටිපතියන්ට බිලියන 600 ඉඳලා හරි විවාදයට ගන්න ওই ටික පොදු සහන ලබා දෙන්න දැන් එනවා ආර්ථික විද්‍යාව ගන්නන්න මම ලෑස්ති ඔබතුමත් එක්ක දින හතක වාද විවාද කරන ආර්ථික විද්‍යාව ගැන ඔයන්නේ මහ මොලකාරයා හරි ඔයන්නේ මහ මොලකාරයා අපි ඒක විවාදයක් දෙන්න අපි දෙන්නම් ඒක දෙන්න අවස්ථාව මේ සිංහලෙනු ඉංග්‍රීසියෙනු දෙකම ලෑස්ති ඕනම් ද්‍රවිඩ භාෂාවෙනුත් ලෑස්ති කැමතිද ගරු සභාවේ මගේ සමග ආර්ථික විද්‍යාව පිළිබඳ දින හතක විවාදයකට සූදානම් මම දස මාසක් කුසේ තියාගෙන කිරි දීලා හදපු මගේ අම්මගේ භාෂාවෙන් සිංහල භාෂාවෙන් ඕනෙම වෙලාවක තමුන් සමග ප්‍රසිද්ධ විවාදයකට හුඟක් දවස් හතක් ඕනේ එක පෑය තුනක් විවාදයකට එන්න කියලා මං ආරාධනය කළා රූපවාහිනියෙන් ඒක වෙන වෙනම කරගන්න එක පෑය තුනක් මොකද්ද මේක බණ්ඩුන ගලුවන්ත ඇමතුමාට පෑය තුනක් ඕනේ කිව්වා සතියක් මුකුත් ඕනේ මං දැන්ම ඒක සුද්ධ කරන්න 2004 මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ රට බාර ගන්නකොට 2015 එනකොට අපේ ණය ප්‍රමාණය 100%කින් වැඩි වුණා 100%කින් නිදහසට වඩා 2015 යහපාලන ආණ්ඩුව ආවම යහපාලන ආණ්ඩුව ගත්ත ස්වෛරිය බැඳුම් කර වලින් 185%ක්ම ගියේ රාජපක්ෂලගේ ණය ගෙවන්න ඒක දැනගන්න මුන්නාන්සේගේ ආර්ථික න්‍යාය අනුවනේ නේ තමුන්නාන්සේ මේක කෑවා තමුන්නාන්සේ රට විනාශ කරා ඒ ඒ අධිකරණ තීරණය ආපස්සට ගියා නම් ඔයාලා ඔක්කොම ඔයතුලට දාන්න වෙනවා ඒක තමයි වෙන්නේ ඕනෑමක් අපි ඇහස්ති ඕනම දෙයකට ඔව් බන්දුල මනකට ඔක සංඛ්‍යා දත්ත මොනවත් නැතුව නිකන් කටට එන ඕනේ කුණු හරපයක් කියනවා විවාද ඒක විවාද කරමේ නෙමෙයි විවාදයට කාරණා නැති වෙනවා කරුවා ඒක විවාදයක් නෙමෙයි ඉලක්කම් එක්කෙන් ඉලක්කම් එක්කෙන් සංඛ්‍යා දත්ත ආරගෙන සංඛ්‍යා ආරගෙන සංඛ්‍යා ආරගෙන ඇති වෙන කතා කරන්නේ නැතුව කතා කරන්න එපා මොඩෙක් වගේ ඉලක්කමක් අරන් එන්න ඉලක්කම් එක කතා කරන්න ගරු කථානායකතුමනි කබීර් හෂීම් මැතිතුමා කියපු කාරණාව මම 100 ලක්ෂ වාරයක් අනුමත කරනවා හෙට නෑ පොඩින්ද මෙතුමා ඔප්පු කරන්න ඕන 2015 2019 අතර අපි කියනවා පැහැදිලිවම ණය අරගෙන ඒවයින් 89%ක් කැප කරේ 2005 2015 අතර ණයවල පොලිය ගෙවන්න ඒකයි අත්‍යවශ්‍යතාව මේ මේ මෙයාගේ මේ බොරු න්‍යාය බොරු පොත් කියලම මට දුක හිතෙනවා මෙයාගේ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න විවාදේ ගන්න ඔක්කොම විවාදේ ගන්න මට දුක හිතෙනවා මෙයාගේ ආර්ථික විද්‍යාවෙන් ඉගෙන ගත දරුවෝ ඒ පොත් කියවන දරුවොත් බංකොලොත් රටත් බංකොලොත් දරුවොත් බංකොලොත් Thank you.